අනුමුදු මිහිඳු හිමියන් රැගෙන අපි මේ නිර්මල බුදුදහම සීමහා දිවියන් රැකදේවා. ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශක ආනන් වහන්සේ දෙල්ගොඩ උඩුපිල ධම්මැඳුරු විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍යපාද බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ. එළමුණු ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය පිළිවෙතින් සමරමු. ධර්ම ශ්‍රවණයට පෙර පංචශීලයේ සමාදන් වීමට නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං ආම භන්තේ. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුවාමේරය මජ්ජපමා දත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුවාමේරය මජ්ජපමා දත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත. ආම භන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා.
ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දුල්ලබෝ පුරිසාජඤ්ඤෝ නසෝ සම්බන්ත ජායති යත් සෝ ජායති ධීරෝ තං කුලං සුඛමේදති වාසනාවන්ත ගුණගරුක පින්නතුනි තුන් ලෝකාග්‍ර සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් ලෝ පහළ වීම මොනතරම් අසිරියක්ද බලන්නක බුදුරජාණන් වහන්සේ මීට වසර 2600කට කලින් ඉන්දියාවේ දඹදිව බුද්ධගයා බෝධි මණ්ඩලයේදී දස බිම්බරක් මාරසේනාව පරාජය කොට ලෞතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා උන්වහන්සේ පිරිනුවන් පෑවත් උන්වහන්සේ ලෝකයට හඳුන්වා දුන් මහා කරුණාව මහා මෛත්‍රිය තවමත් සජීවීව පවතින ශ්‍රී ලංකාව තුල ඒ මහා කරුණාව මහා මෛත්‍රිය නිසායි මේ ධර්ම දානමේ පින්කම අපට සිද්ධ කරගන්න වාසනාව ලැබුණේ බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාලා මහණෙනි මේ ලෝකයේහි මහා පින්කම් අපට සිද්ධ කර ගන්නට පුළුවන් අටපිරිකර දහස් ගණන් මහා කන්දක්සේ ගිරිබණ්ඩ පූජාවක් හැටියට අහස උසට කන්දක්සේ සකස් කරලා පූජා කරනවට වඩා චෛත්‍ය දසදහසක් කරවා කොත් පළඳවා සම්බුද්ධ ශාසනයට පූජා කරනවට වඩා යම්කිසි කෙනෙක් ධර්මය දානයක් හැටියට ධර්ම දානමේ පින්කමක් සිද්ධ කරයි නම් සියලු දානයන් පරයා ධර්ම දානමේ පින්කම මහත්ඵල මහානිසංස වෙනවා කියලා උන්වහන්සේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කොට වදාළා. ඒට හේතුව ධර්ම දානමේ පින්කමෙන් අශ්‍රද්ධාවන්තයෝ ශ්‍රද්ධාවන්ත වෙනවා. දුස්සීල පුද්ගලයෝ සිල්වන්තයන් බවට පත් වෙනවා. දන් නොදෙන මසුරෝ මහා දානපතියන් බවට පත් වෙනවා. නොමග යන අය සුමගට හැරෙනවා. යම්කිසි පුද්ගලයෙකුගේ ආකල්ප සංකල්ප වෙනස් කරන්න පුළුවන් එකම පින්කම තමයි දානමේ පින්කම. මේ ධර්ම දානමේ පින්කම සිද්ධ කරගන්නට ශ්‍රී ලංකා වාසීන්ට මේ උදාර වාසනාව ලැබුණේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් අපට මේ පින්කම් අනුදැන වදාළ නිසා. අද මේ මහා පින්කමේ දායකත්වයේ දරන මේ සදහැත් පිරිස විශාල ප්‍රමාණයක් මේ ගුවන්විදුලි මැදිරිය තුලත් ශ්‍රී ලංකාව තුලත් මුළු මහත් ලෝකයේම ජනතාව මේ ධර්ම දේශනාවට සවන් දෙනවා. දහස් ගණන්, දසදහස් ගණන්, ලක්ෂ ගණන්, කෝටි ගණන් ජනතාවගේ හදවත් සුවපත් කරන්නට මේ ධර්ම දානමේ පින්කම උපකාර වෙනවා. මට මතක් වුණේ තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ මෙවැනිම වස් කාල සීමාවක් තුලදී රජගහ නුවර වේළුවනාරාමෙහි එක වස් කාලයක් වස් සමාදන් වෙලා හිටියා. බුදුරජාණන් වහන්සේ සමග 80 මහ ශ්‍රාවකයන් වහන්සේලා වගේම මහ රහතන් වහන්සේලා වස් සමාදන් වෙලා රජගහ නුවර වේළුවනාරාමෙ ඉන්නකොට ජනතාවගේ හිතසුව පිණිස මිනිස්යන්ගේ පමණක් නෙවෙයි දෙවියන්ගේ හිතසුව පිණිස බ්‍රහ්ම රාජීන්ගේ හිතසුව පිණිස තුන් ලෝක සත්වයා සසර දුකින් මුදවනු පිණිස බුදුරජාණන් වහන්සේ හැමදාම වස් කාලෙට ආරාමෙට එන යන සියලු දෙනාට ධර්ම දේශනා කරමින් මේ මහා පින්කම සිද්ධ කරනවා. දවසක් බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයේ එලිමහන් ධම්සභා මණ්ඩපයට වඩිනකොට එක පැත්තකින්
මහරහතන් වහන්සේලා බිම වාඩි වෙලා දෑත නළල තියාගෙන වන්දනා කරගෙනයි ඒ කාලේ බණ ඇහුවේ. ධර්ම ගෞරවේ වම් පැත්තෙන් මහා ප්‍රජාපති ගෝතමී මෙහෙණින් වහන්සේ ඇතුළු මෙහෙණින් වහන්සේලා ඉඳගෙන දෑත නළලට තියාගෙන වන්දනා කරගෙන බණ අහනවා. උපාසක උපාසිකාවන් සිව්වනක් පිරිස දෙවියන් රත්නයන් සහිත පිරිස ධර්මශ්‍රවණය කරන මොහොතේදී සම්බුද්ධ ශාසනයේ හිටපු ධර්ම භාණ්ඩාගාරික ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් විමසුවා. ස්වාමීනි බුදුරජාණන් වහන්ස ඔබ වහන්සේ මේ මිනිස්යන්ට ධර්ම දේශනා කරනකොට දෙවියන්ට බ්‍රහ්මයන්ට හිතසුව පිණිස ධර්ම දේශනා කරනකොට නොඑක් තැන්වලදී උපමා උපමේය ඉදිරිපත් කරගෙන ධර්ම දේශනා කරනවා. ඔබ වහන්සේගේ ධර්ම දේශනාවලට සවන් දෙන මට වරින් වරට ඔබ වහන්සේ මේ උසස් මනසක් තියෙන මිනිස්යන්ට ධර්ම දේශනා කරනකොට සමහර අවස්ථාවලදී තිරිසන් සත්තු උපමාවට අරගෙන බණ කියන. නිතර වගේ ඔබ වහන්සේ උපමාවට ගන්න සතෙක් තමයි අශ්වයා. මේ අශ්වයන් අතරින් ඔබ වහන්සේ නිතරම අගය කරන්නේ වර්ණනා කරන්නේ අජානීය අශ්වයා. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ සමහර තැන්වලදී මේ උසස් මනසක් තියෙන මිනිස්යන්ට ධර්ම දේශනා කරනකොට ඇතුන් උපමාවට ගන්න. ඇතුන් උපමාවට ගන්න තැන්වලදී ඔබ වහන්සේ නිතරම අගය කරන්නේ වර්ණනා කරන්නේ තුන් ලෝකාගර බුද්ධියකින් ඇතුන් අතරින් සද්ධාන්ත කුලයේ ඇත්තු. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ බණ අහන අපට අද ඔබ වහන්සේ දේශනා කරන්ද අශ්වයන් අතරින් උතුම්ම අශ්වයා අජානීය අශ්වයා නම් ඇතුන් අතරින් උතුම්ම ඇතා සද්ධාන්ත කුලයේ ඇතා නම් බුදුහාමුදුරනේ මිනිසයන්ට අනුකම්පා පිණිස අපට අනුකම්පා පිණිස අද දේශනා කරනු මැනවි මිනිසයන් අතරින් උතුම්ම මිනිසයා හඳුනගන්නේ කොහොමද? මේ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම මිනිසයන්ටයි මේ ස්ත්‍රීන් අතරින් උතුම්ම ස්ත්‍රිය පුරුෂයන් අතරින් උතුම්ම පුරුෂයා හඳුනගන්නේ කොහොමද? ඇයි මිනිසයන් අතරින් අපි මිනිසෙක් හඳුනගන්න ඕන? මේ ලෝකේ උපදින මිනිසයන් අතරින් යම් මිනිසෙක් සනසුනා නම් සනසෙන්නේ තවත් මිනිසෙකුගේ අසුර නිසාමයි. මිනිසෙක් අතරින් යම් කෙනෙක් වෙනසුනා නම් වෙනසෙන්නේ තවත් මිනිසෙකුගේ අසුර නිසාමයි. මේ ලෝකේ උපදින මිනිසයන් අතරින් මිනිසෙක් ඇති වුණා නම් ඇති වුනේත් නැති වුණා නම් නැති වෙන්නේත් තවත් මිනිසයන්ගේ අසුර නිසාමයි. ස්වාමීනි බුදුරජාණන් වහන්ස අද අපට දේශනා කරනු මැනවි මිනිසයන් අතරින් උතුම්ම මිනිසයා හඳුනගන්නේ කොහොමද? මෙන්න මේ ප්‍රශ්නෙට තමයි බුදුරජාණන් වහන්සේ මා මාතෘකා කරපු දේශනාව දේශනා කොට වදාළේ. දුල්ලබෝ පුරිසාජඤ්ඤෝ නසෝ සබ්බත්ත ජායති යත්සෝ ජායති ධීරෝ තං කුලං සුඛමේදති. ආනන්දේ මහණෙනි, දුර්ලභ අජානීය පුරුෂයෝ සද්ධාන්ත කුලේ පුරුෂයෝ හැම මව් කුසකම උපදින් නැත. මේ අජානීය පුරුෂෙක් සද්ධාන්ත කුලේ පුරුෂෙක් යම් මව් කුසක් තුළ බිහි වුණොතින් ඇති වුණොතින් ඒ මව බබලනෝ, ඒ පියා බබලනෝ, ඒ සහෝදර සහෝදරියන් බබලනවා. ඒ සද්ධාන්ත කුලේ ඇත්තෝ අජානීය ඇත්තෝ යම් ගමක ඉපදුනොත් ඒ ගම බබලනෝ, යම් රටක ඉපදුනොත් ඒ රට බබලනෝ, යම් ලෝකයක ඉපදුනොත් ඒ ලෝකයම බබලනවා කියලා බුදුහාමුදුරුවෝ එදා ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ අසූ ප්‍රශ්නයට පිළිතුරක් හැටියට දේශනා කොට වදාළා. වාසනාවන්ත පින්නතුනි, බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රී සද්ධර්මයේ ලෝකයට දේශනා කළේ සාරාංශ කල්ප ලක්ෂයක් පාරමිතාවන් සම්පූර්ණ කරලා. දවසක් භාවනා කළා, සතියක් භාවනා කළා, මාසයක් අවුරුදු කීපයක් භාවනා කළා ඇති කරගත්ත නුවණක් නෙවෙයි මේ බුදු නුවණ කියන එක. සම්මා සම්බුද්ධ කියන තනතුරටපත් වෙන්න ඥාන 73ක් සම්පූර්ණ වෙනවා. ෂට් අසාධාරණ ඥාන ඇති වෙනවා.
මේ බුද්ධ ඥානයන්ගෙන් සම්පූර්ණ වූ උත්තමයා ලෝකයට යම් ශ්‍රී මුඛයෙන් බුද්ධ වචනයක් දේශනා කළා නම් එය මෙලව පරලොව කෙලවර අමා මහ නිවනට යොමු කරන උතුම් වූ සද්ධර්ම දේශනාව. එනිසා මේ ධර්ම ශ්‍රවණය කරන අපේ සදැහැති බෞද්ධ අබෞද්ධ මේ ලෝකයේ අපේම රත්තරන් දෙමව්පියන්ට කරුණ දරුවන්ට ලාබාල පුංචි දරුවන්ට කරුණාවෙන් ගෞරවයෙන් මතක් කරන්නේ බණ කියනකොට නිදාගෙන බණ අහන්න එපා. බණ කියන තැන්වල නිදි කිරන්න එපා. ඒක මහා පාපයක්. සිහිනුවණින් නිදි ධර්ම ශ්‍රවණය කරන්න පුරුදු වෙන්න ඕන. බලන්නකො කොච්චර දවසකට අපිට බණ ටිකක් අහන්න ලැබෙන්නේ ඉතාම සුළු වෙලාවයි. අපේ කන පිනවන දේවල්, ඇහැ පිනවන දේවල්, නාසය දිව ශරීරයේ මේ පංචේන්ද්‍රයන් පිනවන දේවල් ලෝකෙන් කොච්චර අපි උපාදාන කර ගන්නවද? සත්වයා සසරට එක්කාසු වෙච්ච මොහොතේ ඉඳලා මේ මොහොත දක්වා අපි විහිං එකතු කරගත්ත උපාදානය අතහරින්නයි බුදු කෙනෙක් ලෝකයට ධර්ම දේශනාවන් සිද්ධ කළේ. ධර්මස්වණේ කරන වෙලාවේදීත් සංසුන් මනසකින් තොරව බණ ඇහුවොත් හුඳ ඉඳ එක වෙහෙර විඳ විඳ දහම් මනහර සිඳ බිඳ දුක් සසර අහෝ ශ්‍රී ලාංකික බෞද්ධයෝ නොදුටි මොක්පුර අවුරුදු 2600ක් බණ කියලත් මේ රට හදන්න බැරි වුණේ බොහෝ අය බණ ඇහුවේ නිදාගෙන. එහෙම නැත්තම් රෙදි හොදන ගම. එහෙම නැත්තම් කන ගම. එහෙම නැත්තම් මිදුල අතු ගාන ගම. අපි දැකලා තියෙනවා මේ සමාජයේ බොහෝ අය බණ අහන්නේ තවත් වැඩක් කරන ගම. රත්තරන් දෙමව්පියනි, ඔබට මේ බුද්ධත්ව ජයන්තියේදී අප දෙන එකම පණිවිඩේ ධර්ම ශ්‍රවණය කරන වෙලාවට වෙන වැඩක් යොදා ගන්න එපා. මා මීට කලිනුත් මතක් කළා, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මේ රටට අවුරුදු 100කට ආසන්න කාලයක් ධර්ම දේශනාව සිදු කරමින් මේ ධර්ම දානමය පින්කම සිදු කරන එකම නාලිකාව තමයි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව. නිර්ලෝභීව මේ ධර්ම දානය දැන් අවුරුදු 100කට කිට්ටුව වෙන කාලයක් තිස්සේ දෙනවා. ඔබට මතකද දන්නේ නැහැ, මම ගමක ස්වාමීන් වහන්සේ නමක්. මගේ ගම බණ්ඩාරවේල. ඉස්සර අපේ ගමකටම තිබුණේ එක රේඩිය එකයි, එක ගුවන්විදුලි යන්ත්‍රයක්. මට මතකයි පුංචි කාලේ අපි ගුවන්විදුලි සංස්ථාව කියන ඒවා දැකලත් නැහැ අහලත් නැහැ. හැබැයි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් විසුරුවා හරින මේ ධර්මදේශනාව යන වෙලාවට අපේ ගම්වල අම්මලා මේසේ උඩට සුදු රෙද්දක් දාලා බුදු පිළිම වහන්සේ නමක් එක පැත්තකින් තියාගෙන මල් වට්ටියක් තියලා ගිලම්පස වීදුරු කීපයක් තියලා ධර්ම ගෞරවයෙන් බිම ඉඳගෙන ජීවමාන බුදුරජාණන් වහන්සේ ගෙදරට වඩිනවා වගේ ධර්ම දේශකයාණන් වහන්සේ නමක් ගෙදරට වඩිනවා වගේ ධර්ම ගෞරවයෙන් සංඝ ගෞරවය උපදවාගෙන සුදු රෙද්දක් මේසෙට ඔතලා ඒ සුදු රෙද්ද මත රේදියක තියලා ධන ගහගෙන දෑත නළලෙ තියාගෙන තමයි ඉස්සර ශ්‍රී ලාංකික බෞද්ධයෝ ධර්ම ශ්‍රවණය කළේ. ඒ බණහන වෙලාවට වෙන කිසිම වැඩක් ඔළුව රත් වෙන, මනස විකෘති වෙන, මනස රත් වෙන කිසිම දෙයක් බාහිර වැඩකට යෙදෙන්නේ නැහැ. අද අපි දැකලා තියෙනවා මේ රටේ කොයිතරම් බණ භාවනා කරන ජනතාවක් හිටියත් හරියට සිහි විකල් වෙච්ච ජනතාවක් වගේ. ඔබ හොඳට බලන්න බණ අහන තැනකට ගියොතින් කී දෙනෙක් නිදාගෙන බණ අහනවද කියලා. බණ අහන තැනකට ගියොතින් ඔබ මේ ගුවන්විදුලියේ බණ විකාශනය වෙනකොට ඔබ ඔබේ ගෙදර දිහා බලන්න, වෙන කාගේවත් ගෙදර දිහා බලන්න එපා. කවුද සංසුන් මනසකින් ධර්ම ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරන්නේ? කෑම කකා බණ ඇහුවතින් වැඩ දෙකක් කරනවා. අතුගදා බණ ඇහුවතින් වැඩ දෙකක් කරනවා. රෙදි හොදමින් බණ ඇහුවතින් වැඩ දෙකක් කරනවා. වැඩ දෙකක් කරනකොට තමන්ගේ සිත දෙපැත්තකට යනවා. එනිසා සංසුන් මනසකින් ධර්ම ශ්‍රවණය කිරීමෙන් පමණයි ධර්ම දේශනාවෙන් ලැබෙන ආනිසංසය මහත්ඵල මහානිසංස කර ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ ආරාධනාව කරමින්
අද ඊටාම වටිනා ධර්මදේශනාවක් කරන්නේ අද ධර්මදේශනාවේ දායකත්වයේ දරන්නේ ධර්මදේශනාව සිද්ධ කරන්නේ මා පැවිදි කරපු මගේ ගුරුදේවයන් වහන්සේට පින් අනුමෝදන් කිරීමට ඒ තමයි කොළඹ හත බෞද්ධාලෝක මාවතේ ශ්‍රී කල්යාණ ධර්ම ආශ්‍රමාධිපති අපවත් වී වදාළ කෝට්ටේ ශ්‍රී දේවානන්ද ස්වාමීන් වහන්සේ මගේ ගුරුදේවයන් වහන්සේ මගේ ගුරුදේවයන් වහන්සේගේ ගුරුතුමා තමයි කඩවැද්දියේ ශ්‍රී ජිනවංශ නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ මේ ශ්‍රී ලංකාව තුල ආරණ්‍ය සේනාසන කියන මේ සම්ප්‍රදාය ඇති කරවලා අරණ්‍ය වාසී භික්ෂු සංඝයා මේ රට තුල ඇස්වලට දකින්න සලස්සලා නිස්සරණ අධ්‍යාසයෙන් පැවිදි ජීවිතයක් ගත කරන සංඝ පරපුරක් නිර්මාණය කරපු අනුබුදුවරයන් වහන්සේ නමක් හැටියට මුළු මහත් ශ්‍රී ලංකාව පමණක් නෙවෙයි ලෝකයේම ගෞරවාදරයට පාත්‍ර වුණේ ගල්දුව කහව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමයේ වැඩ ඉඳලා අවුරුදු 100කට ආසන්න කාලයක් ජීවත් වෙලා සසුන්කෙත බබලවලා අපවත් වී වදාළ ශ්‍රී කල්යාණි යෝගාශ්‍රම සංස්ථාවේ සමුත්පාදක කඩවැද්දියේ ශ්‍රී ජිනවංශ නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ මගේ මහෝපාද්‍යයන් වහන්සේ උන්වහන්සේලාට බුදු බව ලැබෙන්නයි අපට ලෝකේ වැඳුම් පිදුම් ලබන පැවිදි ජීවිතයක් ගත කරන්න ලැබුණා. අපි දන්නවා මේ රට තුල භික්ෂු සංඝයා බොහෝ විට අපකීර්තියට පත් වෙනවා. නින්දා අපහාස ලබන අය ඉන්නවා. බොහෝ තැන්වල බොහෝ කරදරවලට භාජන වෙන ජීවිත ගත කරන භික්ෂු සංඝයා වැඩි වෙනවා. නමුත් අපට මේ දුර්ලභ පැවිදි ජීවිතයක් ගත කරගෙන ධර්මයෙන් අපිත් සැනසි සැනසි මුළු මහත් ලෝකයක් ධර්මයෙන් සනසන්නට වාසනාව ලැබුණේ මෙවැනි ගුරු උතුමන් වහන්සේලා යටතේ පැවිදි ජීවිතය ගතකරන්න ලැබිච්ච නිසාමයි. අද ඔබ දන්නවා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව තුල ධර්ම දේශනා කරන දේශකයාණන් වහන්සේලා අතර වැඩි පිරිසක් ධර්ම දේශනා කරන්නේ ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ භික්ෂූන් වහන්සේලා. නාවුනේ අරිදම්ම ස්වාමීන් වහන්සේ, කහගොල්ලේ සෝමවංශ ස්වාමීන් වහන්සේ ඇතුළු විශාල ධර්මදේශකයන්න් වහන්සේලා පිරිසක් මේ රටට ඇති කළේ මේ ගුරුදේවයන් වහන්සේලා. මට මතක් වුණේ මේකයි, මේ මනුස්ස ජීවිතයක් ලබන අපි මේ අජානීය මනුෂ්‍යත්වයක් සද්ධාන්ත කුලේ මනුෂ්‍යත්වයක් කොහොමද ඇති කරගන්නේ? එදා ආනන්ද හාමුදුරුව බුදුහාමුදුරුවන්ගෙන් අහන ප්‍රශ්නේ තමයි, ස්වාමීනි බුදුරජාණන් වහන්ස අශ්වයන් අතරින් උතුම්ම අශ්වයා අජානීය අශ්වයා නම් ඇතුන් අතරින් උතුම්ම ඇතා සද්ධාන්ත කුලේ ඇතා නම් අද අපි දැනගන්න කැමති මනුෂ්‍යයන් අතරින් උතුම්ම මනුෂ්‍යයා හඳුනගන්නේ කොහොමද? මේකට බුදුහාමුදුරුව උත්තරයක් දෙනවා. ආනන්දය මහණෙනි මගේ දරුවනි, මනුෂ්‍යයන් අතරින් උතුම්ම මනුෂ්‍යයා හඳුනගන්න ලකුණු තුනක් තියෙනවා. එකක් තමයි පුංචි කාලේ ඉඳලා උතුම් මනුෂ්‍යයා, උතුම් ස්ත්‍රිය, උතුම් පුරුෂයා පුංචි කාලේ ඉඳලා සීලවන්තයි. උතුම් මනුෂ්‍යයා පුංචිම කාලේ ඉඳලා ගුණවන්තයි. උතුම් මනුෂ්‍යයා පුංචි කාලේ ඉඳලාම නැනවන්තයි. ඒ ලකුණු තුන සීලවන්තයි, ගුණවන්තයි, නැනවන්තයි. ලෝකෙ මොන ජාතියට අයත් වුණත්, මොන ආගමක් ඇදහැව්වත් උසස් මනසක් තියෙන මිනිස්සෙක් සංවර වූ සංගමයකට පත් වූ ජීවිතයක් ගත කරන්න නම් මේ කියන සිල්වත් බව, ගුණවත් බව, නැනවත් බව රැකගත යුතුයි. මේ ප්‍රශ්නේ අහනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි බුදුරජාණන් වහන්සේ සිල්වන්තයා හඳුනගන්නේ කොහොමද? අද අපි සිල්වන්තයා හඳුනගන්නේ සුදු ඇඳුමෙන්. අද අපි සිල් ගත්තයි කියලා කියන්නේ සාටකෙන් තමයි අපි සිල්වන්තයෝ හඳුනගන්නේ. නවගුණ වැල, නවගුණ වැලේ. එහෙම නැත්නම් මල් පූජා කිරීමේ,
හඳුන්කෝරු පත්තු කිරීමේ විහාර ආරාම ආශ්‍රය කිරීමේ බෞද්ධ කොඩිය හැත්තේ කමීසෙ ගහගෙන ඉඳීමේ නැහැ බුදු කෙනෙක් ත්‍රිපිටක ධර්මයේ කොතනකවත් හඳුන්වලා දීලා නැහැ මල් පූජා කරන්නේ සිල්වන්තේ බුදුරජාණන් වහන්සේ ත්‍රිපිටක ධර්මයේ කොතනකවත් හඳුන්වලා නැහැ හඳුන්කෝරු පත්තු කරන්නේ සිල්වන්තේ කියලා නිතර පන්සල් යන්නේ සිල්වන්තේ කියලා බුදුහාමුදුරුවෝ කොතනකවත් කියලා උන්වහන්සේ සිල්වන්තයා හඳුනගන්නේ කොහොමද කියන එකට ධම්මපදයේ ලස්සන ගාථාවකින් අපට දේශනා කරා මොකද්ද සන්ත කායෝ සන්ත වාචෝ සන්ත වාසු සුසුමාහිතෝ සබ්බං කාය කම්මං ඥාන පුබ්බංගමං ඥානානු පරිවත්තං සබ්බං වචී කම්මං ඥාන පුබ්බංගමං ඥානානු පරිවත්තං සබ්බං මනෝ කම්මං ඥාන පුබ්බංගමං ඥානානු පරිවත්තං මහණෙනි සිල්වන්තයයි කියලා කියන්නේ සුදුරෙදි අඳින කෙනාට නෙමෙයි එහෙමනම් සුදුරෙදි අඳින්නේ ලංකාවේ අය විතරයි අරාබි කරේ ඉන්න කිසි කෙනෙකුට සිල්වන්තෙක් වෙන්න බැරි වෙයි බටහිර රටවල ඉන්න කිසිම සුද්දෙකුට සිල්වන්තෙක් වෙන්න බැරි වෙයි මොකද ඒ අත්තු මල් පූජා කරන්නේ නැහැ ඒගොල්ලෝ සුදු ඇඳුම් පාවිච්චි කරන්නේ නැහැ සාතක දාන්නේ නැහැ නවගුණ වල රැයන්නේ නැහැ පන්සල් ඇසුරු කරන්නේ නැහැ බුදු කෙනෙක් මේ ධර්ම දේශනාව කළේ උසස් මනසක් තියෙන මිනිසෙකුට සිල්වන්තයි කියන්නේ කාටද තමන්ගේ සිත සංවර කරගත්ත වචනය සංවර කරගත්ත තමන්ගේ ක්‍රියාව සංවර කරගත්ත පුද්ගලයාට කොහොමද මේ සිත කය වචනය කියන තුන් දොර සංවර කරගන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු වටිනා දේශනාවක් තියෙනවා සම්මාදිට්ඨි සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ ওই මූල 50ක සූත්‍ර 50යි 9 වෙනි සූත්‍රය තමයි සම්මාදිට්ඨික සූත්‍රය මේ සම්මාදිට්ඨික සූත්‍රයේ එක තැනක එක කොටසක් කොටස් 16කින් මේ සම්මාදිට්ඨිය කියන එක තෝරනවා එක තැනක උන්වහන්සේ විග්‍රහ කරනවා කතමංච පනමේ භික්ඛවේ සම්මාදිට්ඨි මොකද්ද මේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ නාම රූප පිළිබඳ දැන ගැනීම නාම රූප පිළිබඳ දැන ගැනීම තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ තව කීප පදකින් ආකාර 16කින් විග්‍රහ කරනවා නාමය කියලා කියන්නේ අපි පාවිච්චි කරන සිතට රූපය කියලා කියන්නේ අපි පාවිච්චි කරන ශරීරයට මහණෙනි ආනන්දය මේ නාම රූපයන් දැන ගැනීමම සම්මාදිට්ඨිකයි බලමු මොකද්ද කියලා සිත කියලා කියන්නේ අපි මේ පාවිච්චි කරන සිතට එතකොට රූපය කියලා කියන්නේ අපි පාවිච්චි කරන ශරීරයට මේ ශරීරය පිළිබඳ අපි හිතන්නේ මිත්‍යා දෘෂ්ටි ලෝකේ සිල්වන්තයෝ ඥානවන්තයෝ ශරීරය පිළිබඳව හිතන්නේ සම්මාදිට්ඨිය දැන් අපි හිතන්නේ හැමෝම මිත්‍යා දෘෂ්ටි. මොකද්ද? අපි මේ රූපය ගැන නිතරම කල්පනා කරන්නේ මම මගේ කියන හිතින්. මගේ අත, මගේ කකුල, මගේ ඔළුව, මගේ බඩ, මගේ නහය, මගේ කට, මගේ මාළේ, මගේ ගේ, මගේ සහෝදරයා, මගේ ඥාතිවරයා, මගේ අම්මා, මගේ පන්සල. අපි මමත්වයෙන් තමයි මේ ලෝකේ හැම දෙයක්ම උපාදාන කරන්නේ. ආනන්දය මමත්වයෙන් යම්කිසි කෙනෙක් යමක් ග්‍රහණය කරයි නම් ඔහු මිත්‍යා දෘෂ්ටිකේ ඔහු දුස්සීලේ මම මගේ හැඟීමෙන් යම්කිසි කෙනෙක් තමන් පිළිබඳ හිතයි නම් ඔහු මිත්‍යා දෘෂ්ටිකේ සම්මා දෘෂ්ටිකෙක් නෙමෙයි මේ ශරීරය කියන රූපය හැදිලා තියෙන්නේ සතර මහා භූතයන්ගෙන් පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු එතකොට මේ පරමාංශු පරමාණු ටික එකතු වෙලා මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ශක්ති හතරෙන් හැදිච්ච දෙතිස් කුණපව එකතු වෙච්ච මස්මල්ලක් මේ රූපය කියලා කියන්නේ මම මගේ කියලා මේ හිතාගෙන ඉන්නේ අපි ආනන්ද හාමුදුරන්ට බුදුහාමුදුරුව කරුණාවෙන් පහදලා දෙනවා මේ මම කියලා කියන්නේ මස් මල්ලා දෙතිස් කුණපවලින් එකට එකතු වෙලා හැදිච්ච තියෙන මස් බෑග් එකක් වගේ එකක්.
දැන් එතකොට මේ අමිතානන්ද හාමුදුරන්ගේ මස් මල්ලෙන් මේ දැන් බණ කියන මේ ස්ත්‍රී මස් මල්ලු ටිකක් පුරුෂ මස් මල්ලු ටිකක් මේ බිම වාඩි වෙලා බණ අහන. එතකොට මේ ලෝකේ ජාති ආගම් කුල වශයෙන් බෙදිලා ඉන්න සියලුම මිනිස්සුයන් සියලුම සත්වයන් සතර මහා භූතයන්ගෙන් හැදිච්ච මස් මලු ටික. දැන් බලන්නකෝ මම නිකන් ඇහුවොත් එහෙම මේ විදිහට. ඔබ මම මගේ කියන අදහසින් හරි ආඩම්බරෙන් අභිමාණයෙන් ඔබ ගැන ඔබ හිතාගෙන ඉන්නවා. වැරදිලාවත් මං ඇහුවොත් ඔය ඔබේ ඔළුව නම් ඔය ඔබේ කට නම් ඔය ඔබේ අත නම් හැමෝටම තියෙනනේ තමන්ගේ දෙයක්. මං ඇහුවොත් එම ඔය ඔබේ නහය නම් දැන් මෙතන ඉන්න හැමෝටම නහයක් තියෙනවා. රට පුරා ලෝකේ පුරා බනහන ඔබට මේ ගඳගෙන බනහන ඔබට නහයක් තියෙනවා. මං නිකන්වත් ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඕක ඔබේ නහය නම් අරින්නකෝ බලන්න කිබුහුමක් කියලා. දැන් පුළුවන් නම් කෙනෙක් කිබුහුමක් අරලා පෙන්නන්න. අපට කිබුහුමක් අරගන්න බෑ. මෙන්න මේ උපමාවම බුදුරජාණන් වහන්සේ දීලා කියනවා ඔබට ඔබේ නහයෙන් කිබුහුමක්වත් අරගැනීමේ හැකියාවක් අයිතියක් නැත්නම් ඔබ කොහොමද මගේ බිරිඳ මට ඕන විදිහට ඉන්න ඕන මගේ ස්වාමියා මට මං කියන විදිහට ඉන්න ඕන මගේ දරුවා මටකේ මං හිතන විදිහට ඉන්න ඕන මගේ කියන දේවල් මා යටතේ මා සතුව පවතින්න ඕන කියලා අපි ගත්තනම් තීරණයක් ඒ හැම තීරණයක්ම මිත්‍යා දෘෂ්ටිකව ගන්න තීරණයක් නේ අපිට නිකන්වත් හිතුන්නේ නැහැනේ මේක මස් මල්ලක් කියලා. දැන් බලන්නකෝ වයස 40 පයින්කොට අපේ ඇස් දෙකට 40 ඇඟිලි කියන එකක් එනවා. එතකොට මගේ ඇස් දෙක නම් මේ ඇඟිලි එන්න විදිහක් නැහැනේ. 40 පයින්කොට ඇස් දෙක බාගෙට නොපෙනී යනවා කියන්නේ මොකද්ද? මගේ මස් මල්ල ඇතුලේ තියෙන ඇහැ කියන ඉන්ද්‍රිය බාගෙට මැරිලා. එතකොට මට ඉස්සෙල්ලා මගේ ඇස් දෙක බාගෙට මැරිච්ච නිසා තමයි මට අඩ අඳුර පේන්නේ. මගේ කන් දෙක ඇහෙන්නේ නැහැ කියලා කියන්නේ මොකද්ද? මගේ මේ දෙතිස් කුණපවලින් හැදිච්ච මස් මල්ල ඇතුලේ තියෙන කන කියන ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය මට ඉස්සෙල්ලා මැරිලා. ඒකට ඊපෝන් නරවම දාගෙන යකඩ කැලේ අලෝගන හිටියට ඇති වැඩක් නැහැ. ඒ කන කියන ඉන්ද්‍රිය අපිට හොරා අපේ ඇඟ ඇතුලේ තියෙන එක ඉන්ද්‍රියක් මැරිලා. ඉතින් එතකොට මම කියන පුද්ගලයා ඉන්නවා කන මැරිලා. වකුගඩු නරක් වෙලා යනවා කියන්නේ මොකද්ද? මට හොරා මේ දෙතිස් කුණප මල්ල ඇතුලේ තියෙන එක කුණපයක් වකුගඩුව නැමැති කුණපේ මැරිලා. අක්මාව දිය වෙලා කියලා කියන්නේ මට ඉස්සෙල්ලා මගේ අක්මාව මැරිලා. අත්තරන් දෙමව්පියනේ මට අංශභාගය හැදුනා කියලා කියන්නේ මට හොරා මගේ එක අංශයක් මැරිලා. එතකොට මම කියලා ගත්තට වැඩක් නැහැනේ. මම කියලා මේ මහ ලොකුවට අභිමාණයෙන් කතා කළාට මා කියලා කියන්නේ කවුද? ආනන්දය එක පුද්ගලයෙක් නෙමෙයි. මෙතන පුද්ගලයෙක් සත්වයක් නැහැ. මෙතන තියෙන්නේ රූපයක්. මේ රූපය කියන එක හැදිලා තියෙන්නේ සතර මහා භූතයන්ගෙන්. මේ සතර මහා භූතයන්ගෙන් හැදිච්ච දෙතිස් කුණපවලින් වටවෙච්ච මේ මස් මල්ල බලන්නකෝ උදේට හොදනවා, හවසට හොදනවා, සන් පවුඩර් දානවා, මේක කවනවා, පොවනවා, සතප්පනවා, ආයුධේ පාන්දරට අවදි කරව ගන්නවා. මේ මස් මල්ල කී පොලක අපි හොල්ලලා තියෙනවද? කී පොලකට අරගෙන ගිහිල්ලා තියෙනවද? මෙහෙම රටවටේ ලෝකෙවටේ මේ මස් මල්ල කරද්දල්වා කරද්දස්වලා ගස්වලා ගස්වලා මේකේ ඇතුලේ මස් මල්ල ඇතුලේ තියෙන අර නාමයේ නැමැති හිත නිරුද්ධ වුණාට පස්සේ මස් මල්ල මොකද වෙන්නේ? මස් මල්ලට මේ ශරීරයෙන් සිත නිරුද්ධ වුණාට පස්සේ මේ දෙතිස් කුණ පොළින් හැදලා තියෙන ඔබේ ওই මස් මල්ලට මොකද වෙන්නේ? ආපහු මේකේ තියෙන තද කොටස්, පටවි කොටස් ටික මේ මහා පොළවේ තියෙන තද කොටස් වලට එකතු වෙලා යනවා. මේකේ තියෙන වැగిරෙන කොටස් ආපෝ ධාතුවෙන් හැදිලා තියෙන ඒවා ආපහු මේ මහ පොළවේ තියෙන ආපෝ ධාතුවට එකතු වෙලා යනවා. මේකේ තියෙන රස්ණය මහ පොළවේ තියෙන තේජෝ ධාතුවට එකතු වෙලා යනවා. අපි මේ ආස්වාස ප්‍රස්වාස කරන මේ ප්‍රාණ වායුව මේ වාතලයට එකතු වෙලා යනවා. එතකොට
විශ්වයේ මේ සතර මහා භූතයන්ගෙන් හැදිච්ච මේ මස් මල්ල මේක ස්නාමයේ කියන එක නිරුද්ධ වුණාට පස්සේ සිත නිරුද්ධ වුණාට පස්සේ අපි මරුණයි කියලා කියනවා ආපහු මේක තියෙන මේ සතර මහා භූතයෝ විශ්වයේ තියෙන සතර මහා භූතයන්ට මේකතු වෙලා යනවා ඉතින් මේක මම කියලා ගන්න එක මොනතරම්නම් මිත්‍යා දෘෂ්ටියක්ද මම කියලා හිතාගෙන හිඳීමම මොනතරම් දෘෂ්ටියක්ද දැන් බලන්නකෝ දැන් අවුරුදු 20කට 30කට කලින් මම කියපු කෙනා අද නැහැනේ අද කොණ්ඩේ පැහිලා හැම ඇකිලිලා ගිහිල්ලා දත් හැලිලා එදා දැන් අවුරුදු 20කට 30කට උඩදී මම කියපු පුද්ගලයා අද හාත්පසින්ම වෙනස් වෙනවා ඇහැට දකින්න මේ පරම සත්‍යය ඇයි මිනිසුනේ දකින්න බැරි මේ මිත්‍යාවෙන් හිතන්න එපා මම මගේ කියලා හිතන්න එපා මේ ලෝකේ තියෙන දේවල් මේ සියල්ලක්ම සතර මහා භූතයන්ගෙන් හැදිච්ච ඒවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගෙන් හැදිච්ච දේවල් මේක ඇතුලේ තියෙන සිත නාමය පාලනය කරන්න බලන්න එතකොට මේ නාමය කියන එක හැදිලා තියෙන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයේ නිසා එතකොට මේ පංච උපාදානස්කන්ධයෙන් නිසා තමයි විඥානය කියන එක හැදෙන්නේ. එතකොට විඥානය කියන මේ සිත තියෙන අපට ඉස්සල්ලාම අපි යමක් හඳුනගන්නේ වේදනාව තුලින්. සුඛ වේදනා, දුක්ඛ වේදනා වශයෙන් අපි දෙකක් ජීවිතේ පාවිච්චි කරනවා. එතකොට සිතක් තියෙන අපට තමයි සුඛ වේදනා සහ දුක්ඛ වේදනා කියන දෙකම දැනෙන්නේ. බලන්නකෝ මේ හිතේ මහ පුදුමහාස්කමක් තියෙනවා. එතකොට සුඛ කියන එක දැනෙන්නේත් හිතට, දුක්ඛ කියන එක දැනෙන්නේත් හිතට. ඒක තමයි හිතේ ස්වභාවය. එතකොට දුක්ඛ වේදනාවන් අපට සුඛ වේදනාවන් බවට පත් කරගන්න කොච්චර ලෙහෙසියෙන් පුළුවන්ද? පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. මහණෙනි මේ සිත කලබවන සිත කම්පණය කරන සිතේ තියෙන සැපයම් විනාශ කරලා දාලා සිතේ දුක් මතු කරන ධර්ම අටක් තියෙනවා. ලාභ අලාභ අයස යස නින්දා ප්‍රශංසා සුඛ දුක්. එතකොට මේ ලෝකේ පවතින ස්වභාවක දැරීමට මේ හිතක පවතින ස්වභාවික දැනුම. එතකොට සුඛය කියන එක දැනෙන්නේ හිතටමයි. දුක්ඛය කියන එක දැනෙන්නේ හිතටම. එතකොට ලාභයක් ඇති වෙන තැන ලාභේදී උද්දාම වෙන්නේ හිතමයි. අලාභයක් ඇති වෙන තැනදී අලාභේදී දීනත්වයට වැටෙන්නේ අපේ සිතමයි. මේ ලෞකික සම්පත් ලැබෙනකොට යසීසුරු ලැබෙනකොට අපි උද්දාම වෙන්නේ අපේ මේ සිතමයි. යසීසුරු භවභෝග අඩු වෙනකොට නැති වෙනකොට පහසුකම් නැති වෙනකොට සිත දීනත්වයට අරගෙන ගිහිල්ලා සිතේ සතුට විනාශ කරලා දාන්නෙත් අපේ සිතමයි. එතකොට නින්දා ප්‍රශංසා ප්‍රශංසාවක් ඇති වෙනකොට අපේ හොඳ කියනකොට අපේ ගුණ වර්ණනා කරනකොට අපි ගැනම අපි මුරුංගාත්‍ය තියනකොට අපි පිම්බිලා එන්නේ අපේ හිත නිසාමයි. එතකොට නින්දාවක් ලැබෙනකොට අප්‍රසාදයක් ලැබෙනකොට අපකීර්තියක් ලැබෙනකොට අපි හැංගෙන්නේ ඇකිලෙන්නේ අපේ සිත නිසාමයි. සැපයක් ඇති වෙනකොට අපි උද්දාම වෙන්නේ අපේ හිත නිසාමයි. දුකක් වෙනකොට අපි හැංගෙන්නේ අපි ඇකිලෙන්නේ වහන් වෙන්නේ අපේ සිත නිසාමයි. එතකොට රත්තරන් දෙමව්පියනේ ඔබට මං කරුණාවෙන් සරලව මේ දේ කියලා දෙන දේ හොඳට හිතට ගන්න. ලෝකේ කොයි මුල්ලක කොතනක හිටියත් මේ බණ සිංහල අයටත් වටිනවා, දෙමළ අම්මලා තාත්තලාටත් වටිනවා, මුස්ලිම් අයටත් වටිනවා. ලෝකේ කොයි කෙනාටත් දැනෙන තේරෙන විදිහට මම මේ පංචස්කන්ධ ක්‍රියාකාරීත්වය තෝරලා දෙන්න හදන. යමෙක් මේ ලාභ අලාභ අයස යස නින්දා ප්‍රශංසා සුඛ දුක් කියන මේ අටලෝ දහමට කම්පණය වෙන්නෙත් අකම්පිත භාවයට පත් කරගන්න පුළුවන් වෙන්නෙත් තමන්ගේ හිතින්ම නම් දුක් නොවිලි ඉන්න අපිට කරන්න තියෙන මොකද්ද කම්පණය වෙන තැන්වල කම්පණය නොවි ඉඳීම ඇලෙන තැන දුක නම් ඇලෙන තැන ඇලෙන්නේ නැතුව ඉන්න එක තමයි අපිට කරන්න තියෙන්නේ ගැටෙන නිසා අපි දුක් විඳිනවා නම්
महत्या निशा घटेनवानंग नौना निशा घटेनवानंग अम्मा निशा हित घटेनवानंग ताता निशा घटेनवानंग समाजे निशा घटेनवानंग अपे ऐहट पेने न कानत ऐहन बहो देवाले का अपे सित घटेनवानंग मैं घटी म नतरकरान न तीन कोतन द अपे सित तुले महत्या ते के हित नहीं अपे घटेन नहीं महत्या ते के हित हित घटेन वेला आवट तमांगे हिते घटेन तन नोगटी न पुलवार न महत्या ते का कावदा का समना अपे करने එතකොට ගැටෙන තැන නොගැටී ඉඳීමේ මේ විද්‍යාත්මක ක්‍රමය ලෝකෙට හඳුන්වලා දුන්නේ කවුද සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එතකොට බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මයේ ගැඹුරුයි කියලා මහා ලොකුවට අපි කිව්වට බින්දුවක්වත් ගැඹුරු නෑ. එතකොට ගැටෙන්නෙත් අපි නොගැටී ඉන්නෙත් අපි. කිපෙන්නෙත් අපි නොකිපී ඉන්නෙත් අපි. අපේ හිත එතකොට ගැටෙන තැන නොගැටී ඉන්න පුළුවන් නම් කිපෙන තැන නොකිපී ඉන්න පුළුවන් නම් ලෝකේ සම්මියදෘෂ්ටික ජීවිතයක් ගත කරන්නේ අපි. ඒ නිසා රත්තරන් දෙමව්පියනි හැම වෙලාවකම ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ සිත පාලනය කරගන්නක තමයි අපට දුන්නු සම්මා දිට්ඨිය. ඒ නිසා මේ සූත්‍ර පිටකේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ චර වර්ගයේ එන සෝකුම්ම සූත්‍රය කියන්නේ මේ සූක්ෂම ඥානය කියලා කියන්නේ මොකද්ද? නාම රූපයන් පිළිබඳව දැන ගැනීම. ඔය සෝකුම්ම සූත්‍රය ඉතාම පැහැදිලිව දේශනා කරලා තියෙනවා මේ රූපය කියන්නේ මොකද්ද? වේදනාව කියන්නේ මොකද්ද? සංඥා කියන්නේ මොකද්ද? සංඛාර කියන්නේ මොකද්ද? විඥාන කියලා කියන්නේ මොකද්ද කියලා. මේ රූප වේදනා සංඥා සංඛාර කියන මේ හතර නිසා තමයි විඥානය කියන එක ඇති වෙන්නේ. විඥානය හඳුනාගත්ත සිත හඳුනාගත්ත පුද්ගලයෝ මෙලවස් සැනසී පරලොවස් සැනසී කෙලවර අමා මහ නිවණින් සැනසීම දක්වාම එළව මෙළව නිවන් සතුට විඳින්න නිවීමේ සතුට විඳින්න පුළුවන්කම ලැබෙන්නේ ධර්මයේ පුළුමන යථාවබෝධයක් ලැබපු කෙනෙකුටයි. ඒ නිසා මේ නාම රූප දෙක දැන ගැනීමම මිත්‍යා දෘෂ්ටියෙන් මිදලා සම්‍යක් දෘෂ්ටිය ජීවිතයක් ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් රත්තරන් දෙමව්පියනේ සම්බුද්ධ ශාසනයේ කොටස් තුනකට බෙදෙනවා. පරියත්ති ශාසනයේ ප්‍රතිපත්ති ශාසනයේ ප්‍රතිවේද ශාසනය. එතකොට මේ සම්බුද්ධ ශාසනයේ මේ කොටස් තුනකට බෙදනකොට පළමුවෙන් අපි පරියත්ති ශාසනයේ නිවැරදි ලෙස අපේ ගුරුදේවයන් වහන්සේලාගෙන් ඉගෙන ගන්න ඕන. බාගෙට ඉගෙන ගන්න අයට කවදාකවත් නිවන් සතුට විඳින්න බෑ. නිවන් රසය විඳින්න බෑ. බුදුහාමුදුරුවෝ ශ්‍රී මුකයෙන් දේශනා කොට වදාළ මේ ත්‍රිපිටක ධර්මයේ පිළිබඳ මනා අවබෝධයක් අපට තියෙනවා. ධර්මයේ පිළිබඳ ගැඹුරු අවබෝධයක් තියෙන අපට ඊළඟට තමයි ප්‍රතිපත්ති රකින්න ලෙහෙසි වෙන්නේ. අර නාම රූපයන් පිළිබඳව, මේ මස්මල්ල පිළිබඳව, මේක తాවකාලික අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට යටත් වෙලා තියෙන ශරීරයක් මේක නොපවතින දෙයක් කියලා අපිට හිතන්න පුළුවන්කම ලැබෙන්නේ, ප්‍රතිපත්ති පුරන්න වාසනාව ලැබෙන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය තේරුම් ගත්තොත් ප්‍රතිපත්ති රකින්න පුළුවන්. ඒ ප්‍රතිවේදය කියලා කියන්නේ ධර්මයෙන් ලැබෙන ඵලය අපට භුක්ති විඳින්න පුළුවන්කම ලැබෙන්නේ ප්‍රතිපත්තිය මත ඉඳගෙන ජීවිතේ පවත්වපු දක්ෂකම අපට තියෙන්න ඕන. ඒ නිසා අපට මේ සම්බුද්ධ ශාසනය වසර 2600ක් නොකඩ කොට මෙහි ආශිර්වාදේ ලබන්න පින් කරපු જાතියක් තමයි ශ්‍රී ලංකා සුද්ධ භූමිය තුළ බුද්ධ භූමිය තුළ උපදින ලැබෙන්නේ. මේ උප්පත්තියේදී දුර්ලභ මනුෂ්‍ය ආත්මයක් ලබාගෙන දුර්ලභ ෂණ සම්පත්තියක් ලබාගෙන සත්පුරුෂ ඇසුරක් ලබාගෙන සද්ධර්මීය ආශිර්වාදය ලබන්න අපි ඔබ වාසනාව ලැබුණේ බුද්ධ රත්නේ නිසා, ධර්ම රත්නේ නිසා, සංඝ රත්නේ නිසා. එහෙමනම් මේ සංගරුවන කියන සංගරුවන මේ සිල්වත් ගුණවත් නැනවත් සංඝ පීතෘන් වහන්සේලාගේ ඇසුර ලැබෙන සිල්වත් ගුණවත් සංඝ පීතෘන් වහන්සේලාගේ ඇසුරෙහි හැදෙන වැඩෙන අය මෙලවත් ජීවිතයේ සූපපත් කරගෙන පරලොවත් ජීවිත සූපපත් කරගෙන කෙලවර අමා මහ නිවණින් සැනසෙන්නට මේ බුද්ධ පුත්‍රයන් වහන්සේගේ ආශිර්වාදය අපට ලැබෙනවා. ඒ නිසා තමන්ගේ ජීවිතයට හොඳ කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් තෝරා ගන්න කියලයි අද අපි ඔබගෙන් ඉල්ලා සිටින්නේ. අද මට මේ බණ කියන්න වාසනාව ලැබුණේ මුළු මහත් ලෝකයක් ධර්මයෙන් සනසන්න වාසනාව ලැබුණේ අපිව පැවිදි කරලා අපිට ගුණධර්ම උගන්වලා ත්‍රිපිටක ධර්මයේ නිවැරදි ලෙස උගන්වලා
ඒ මත ප්‍රතිපත්ති පිහිටාගෙන ප්‍රතිපත්තිය තුල ඉඳගෙන බණ කියන වාසනාව ලැබුණේ පින් ඇති ගුණ ඇති ගුරු දේව උත්තමයන්න් වහන්සේලාගේ ඇසුරේ පැවිදි වෙච්ච නිසාමයි. එවන් උතුමන් වහන්සේ නමකට පින් ආනුමෝදනා කරන්නටයි දැන් අපි සූදානම් වන්නේ. අද දවසේ ධර්ම දානමේ පින්කමේ පුණ්‍ය ආනුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන්නේ අපවත් වී වදාළ ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ සමුත්පාදක කඩවැද්දේ ශ්‍රී ජිනවංශාභිධාන මහානායක ස්වාමින් වහන්සේට උතුම් වූ බුදුබව ප්‍රාර්ථනා කිරීමටත් එවැගේම මාව පැවිදි කොට සම්බුද්ධ ශාසනයට මා නිසි භික්ෂුවක් කළ අපවත් වී වදාළ කොළඹ හත ශ්‍රී කල්යාණ ධර්ම ආශ්‍රමාධිපති අපවත් වී වදාළ කෝට්ටේ ශ්‍රී දේවානන්ද මාහිමිපාණන් වහන්සේටත් බෝගහපිටියේ අරියවංශ මාහිමිපාණන් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ ශ්‍රී ලංකාවේ සිල්වත් ගුණවත් නනවත් සංඝ පීතෘන් වහන්සේලාට පුණ්‍යානුමෝදනා කිරීමට ආකාසත්තාච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තාච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තාච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණය කළ ඔබට ධර්ම අවබෝධ වේවායි එක හිතින්ම ප්‍රාර්ථනා කරමු. අද ධර්මානුශාසනාව පවත්වා වදාළ දේශකයාණන් වහන්සේ දෙල්ගොඩ උඩුපිල දහම්මැදුරු විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍යපාද බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ.